පළවෙනි පිළිතුරට දීලා තියෙන සංයෝගය මැග්නීසියම් එක ප්‍රතික්‍රියා කෙරෙව්වොත් සෛද්ධාන්තිකව ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක් හැදෙනවා. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. හැබැයි මේ සංයෝගයේ තියෙන්නේ ආන්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයිනයක්. ඒතර ආන්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයිනේ කාබන් හයිඩ්‍රජන් බන්ධනයේ විෂම විච්ඡේදනය වෙලා H ධන අයන පිට වෙන්න පුළුවන්. ඒ විදිහට පිට වෙන H ධන අයනයක් මේ ඍණ ආරුභිත ස්වභාවෙනුත් කාබන් පරමාණු වෙත ආකර්ෂණය වුණොත් එහෙම ග්‍රිනාඩ් ප්‍රතිකාරකය හයිඩ්‍රෝකාබනේ බවට පත් වෙනවා. ඒතර මේ පළවෙනි සංයෝගයෙන් හැදෙන ග්‍රිනාඩ් ප්‍රතිකාරකය ස්ථායීව පවතින්නේ නැහැ. මේ දෙවෙනියට දීලා තියෙන සංයෝගය මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කරවුවොත් ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක් හැදෙන්න පුළුවන්. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. කාබන් පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනයක් තියෙන වෙලාවෙදී ඒ කාබන් පරමාණුවට බැඳලා තියෙන හයිඩ්‍රජන් පරමාණු H ධන අයන විදිහට පිටවෙන් තියෙන නමුරු ඉතාම අඩුයි. ඒ නිසා මේ සංයෝගයෙන් H ධන අයන හැදිලා මේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියා කරන තීර ඉඩකඩ ඉතාම අඩුයි. ඒ නිසා මේ හැදෙන ග්‍රිනාඩ් ප්‍රතිකාරකය ස්ථායීව පවතිනවා කියලා හිතන්න පුළුවන්. එනිසා දෙවෙනි පිළිතුර දීලා තියෙන සංයෝගයේ ස්ථායි ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක් හදාගන්න පුළුවන්. එනිසා ප්‍රශ්න නිවැරදි පිළිතුර අංක 2. තුන්වෙනි පිළිතුර දීලා තියෙන සංයෝගයේ මැග්නීසියම් එක ප්‍රතික්‍රියා කෙරෙව්වොත් සෛද්ධාන්තිකව ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක් හැදෙන්න පුළුවන්. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. හැබැයි මේ සංයෝගයේ ෆීනෝල් කාණ්ඩයක් තියෙනවා. ඒතර මේ ෆීනෝල් කාණ්ඩේ තියෙන OH බන්ධනේ විෂම විච්ඡේදනය වෙලා H ධන අයන පිට වෙන්න පුළුවන්. ඒ පිට වෙන H ධන අයන මේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියා කරුවොත් හයිඩ්‍රෝකාබනේ බවට පත් වෙනවා. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. ඊට මේ තුන්වෙනි පිළිතුරේ දීලා තියෙන සංයෝගයෙන් ස්ථායි ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක් හැදෙන්නේ නැහැ. හතරවෙනි පිළිතුරේ දීලා තියෙන සංයෝගයෙන් මැග්නීසියම් එක ප්‍රතික්‍රියා කරුවොත් එහෙම ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක් හැදෙන්න පුළුවන්. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. එතන මේ සංයෝගයේ තියෙනවා කීටෝන කාණ්ඩයක්. කීටෝන ග්‍රිනාඩ් ප්‍රතිකාරක සමග ප්‍රතික්‍රියා කරනවා. එනිසා හැදෙන ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ ස්ථායීව පවතින්නේ නැහැ. පස්වෙනියට පිළිතුරේ දීලා තියෙන සංයෝගයේ ඇමීන කාණ්ඩයක් තියෙනවා, බ්‍රෝමෝ ඇල්කේන කාණ්ඩයක් තියෙනවා. එතකොට බ්‍රෝමෝ ඇල්කේන ඇමීන කාණ්ඩ සමග ප්‍රතික්‍රියා කරනවා. එනිසා මේ පස්වෙනියට දීලා තියෙන සංයෝගය ස්ථායීව පවතින විදිහක් නැහැ. ඒකට හේතුව ඇමීන කාණ්ඩය බ්‍රෝමෝ ඇල්කේන කාණ්ඩය සමග ප්‍රතික්‍රියා කරනවා. එතකොට මේ පස්වෙනි පිළිතුරේ දීලා තියෙන සංයෝගයේ ස්ථායීව පවතින්නේ නැත්නම් ඒ සංයෝගයේ ඍණාඩ් ප්‍රතිකාරකයක් නිපදවාගත නොහැකියි.